අනේ මං එක කියන්නම් මේ ඊයේ පෙරේ දාපු හිච්චිගොල්ලෝ අපිට උගන්වන්නේ නැපා ප්‍රසම්පාදනය ගැන හොඳේ ප්‍රසම්පාදනයේ මම පටන් අරගත්තේ 1985 විතර ඉඳලා මම ව්‍යාපාර කරන කාලේ තමයි ඒ කාලේ තමයි LC ඕපන් කරේ මේ රටේ ඒ නිසා මම ප්‍රසම්පාදනයේ පටන් ගත්තේ ඒ කාලේ ඉඳලා යහපාලන රජයේ නව ප්‍රසම්පාදන යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරේ මම මමත් මුදල් අමාත්‍ය රවී කරුණානායකත් යෝජනා දෙකක් ඉදිරිපත් කළා මේ ප්‍රසම්පාදනය මීට වඩා පහසු කරගන්නේ කොහොමද කියන එක අන්තිමට රවී කරුණානායක මහත්මයාත් කිව්වා මේ රාජිතමතුමා සෞඛ්‍යමතුමා කෙනාපු යෝජනා මාලාව මීට වඩා හොඳයි භාණ්ඩාගාරයකට වඩා ඒ නිසා ඒක ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළා ප්‍රසම්පාදන කොමිසමට යැව්වේ මගේ යෝජනා ඉතින් මට උගන්වන්න එපා ප්‍රසම්පාදන යෝජනා මට වඩා ඉහළ එක්කෙනෙක් ඉගෙනුවොත් මං ඉගෙන ගන්න ලෑස්ති මේ ඊයේ පෙරේද ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා හිතනවා නම් ඔක්කොම දන්නවයි කියලා තව හුඟක් කල් යනවා ඔය ඔය මහතුරුන්ට ඕවා ඉගෙන ගන්න ඒ නිසා මේ අනිත් එක මතක තියාගන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මං එනකොට තිබුණේ ලාභය මිලියන 400යි මේ ලාභය මම මිලියන 1982ක් වෙනකම් වැඩි කරා ඒ කියන්නේ පස් ගුණයක් විතර කළා මම සේවකයින්ට 150ක පඩි වැඩි කරා ඉතිහාසයේ පළමුවට සහ බෝනස් වෙනම දුන්නා ඒවා කරලා ඒ වගේ අපි ඒ ප්‍රසම්පාදනය හොඳට දැනගෙන හිටියේ තමයි කරේ දැන් අද මොකද්ද SPG එකට වෙලා තියෙන්නේ අද ඕකේ තියෙනවාද අඩු ගන්න බෙහෙත් ටික මිනිසුන්ට දෙන්න පුළුවන් බෙහෙත් ටිකවත් ගෙන්න ගන්න බැරුව SPC එකේ ඔසුසල් වල අර බෙහෙත නැහැ මේ බෙහෙත නැහැ කියලා ලැජ්ජ නැතුව කියන්න තියෙන බෙහෙත් ලයිතු තියෙන SPC එකේ සභාපතිවරයා ලැජ්ජ නැතුව ඒකේ පඩි කකා මිනිසුන්ට අවශ්‍ය බෙහෙතුත් දෙන්නේ නැතුව එනවා ප්‍රසම්පාදනය ගැන කතා කරන්න ඒ නිසා මේ අනිත් එක තමයි මේ එයා කියනවා මේ මේක මව් සමාගමෙන් විතරයිලු ඒගොල්ලෝ මව් සමාගමෙන්ලු ගත්තේ මේ 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 භාණ්ඩ මම පෙන්නනවා මේ මව් සමාගම මොකද්ද සයිනෝෆාන් මෙන්නත හදන මව් සමාගමව සයිනෝෆාම් වැක්සින් ඉස් මැනිෆැක්චර්ඩ් ඉන් චයිනා බයි චයිනා නැෂනල් ෆාර්මසිටිකල් කෝපරේෂන් ලිමිටඩ් The company has 5 subsidiaries. මේ චීනේ මේ සයිනෝෆාම් එන්නත හදන්නේ චයිනා නැෂනල් ෆාර්මසිටිකල් ගෲප් කම්පැනි ලිමිටඩ් කියන එකෙන් තමයි හදන්නේ. ඒකේ තියෙනවා ඒකට අනුයුක්ත සමාගම් පහක් තිබෙනවා. ඒවා තමයි චයිනා නැෂනල් මෙඩිසින් කෝපරේෂන්, චයිනා නැෂනල් එකෝඩ් මෙඩිසින්ස් කෝපරේෂන් ලිමිටඩ්, බීජින් ටියන්ටාන් බයෝලොජිකල් ප්‍රොඩක්ට්ස් කම්පැනි ලිමිටඩ්, Shanghai Steindec Pharmaceutical Company Limited, China Traditional Chinese Medicine Holdings Company Limited. Then මේ මේ දැන් තමුන්නාසල මේ නම් ටික කියා අහගෙන හිටියනේ. දැන් මේ නම් වලටද මේක මේගොල්ලෝ මේ මේක මේ ගනුදෙනු කරේ. දැන් ඒගොල්ලෝ කියනවා මව් සමාගමෙන් තමයි එක්ක පමණයිලු ඒගොල්ලෝ ගනුදෙනු කරේ. මේ තියෙන මව් සමාගම. සහ මව් සමාගමේ අනුයුක්ත සභාගම් පහ. හරිනේ. දැන් ඒගොල්ලෝ ඉන්ඩන්ට් එකේ දැන් මේකටද සයිනෝෆාම් ඉන්ටර්නැෂනල් හොංකොං ලිමිටඩ් හොංකොං වල එතකොට කොහමද මව් සමාගම වෙන්නේ මේ මාකටින් සමාගම එතකොට සයිනෝෆාම් ඉන්ටර්නැෂනල් හොංකොං මොකද චීනේ තියෙන බඩු හොංකොං වලින් තමයි මේගොල්ලෝ ගන්නෙ එතකොට කොහමද කියන්නේ මව් සමාගමයි කියලා